ප්‍රපරේෂන් සතින් සෑහම පත්වන්න පුළුවන් ද අපි පස් දෙෙන හය දෙෙන වෙනමමකෙත් තරම පැක්ටිස් කරාදිගටම ඉතින් මමත් COVID-19 හැදිලා සතියක් පමණ තමයි මට තිබ්බ ප්‍රක්ටිස් කරන්නේ කට්ටිය එක්ක ඉතින් ඒ වුණාට සෑහමට පත්වන්න පුළුවන් ප්‍රක්ටිස් අපි මොකද අපි දැන් මෙහි ඇවිල්ලත් ට්‍රේන් කරනවා අපිට කල් තියෙන ට්‍රේන් කරන ප්‍රැක්ටිස් මැච් එකක් ගහන්න තියෙනවා ඉතින් ට්‍රේනින් අතින් ගත්තොත් සෑහමකට පත්වෙන්න පුළුවන් 2 කිලෝමීටර් රන් එක මම නම් පාස් වුණා මගේ ෆස්ට් ටයිම් එකෙන්ම මොකද මමත් ඔය මුලින්ම ටෙස්ට් එක යනකොට මම COVID-19 ඇදිලා අයිසොලේට් වෙලා හිටියේ ඉතින් මට කරන්න බැරි වුණා ගෲප් එකත් එක්ක ඊට පස්සේ ඒ දවස් ටික ඉවර කළා ඒගොල්ලන් මැනේජ්මන්ට් එකේ මට කිව්වා සතියක් ඇතුළත මට කරන්න ඕනේ කියලා ඉතින් එක ප්‍රශ්නයක් වුණේ නැහැ මට නම් මොකද ෆිට්නස් කියන එක ඉතාමත් වැදගත් දෙයක් ඉතින් හැමතිස්සෙම මම නම් ෆිට්නස් මුල් තැන දීලා තමයි වැඩ කරන්නේ ඉතින් කවදාවත් එහෙම ෆිට්නස් ටෙස්ට් එකක් ෆේල් වෙලා නැහැ මම ඉතින් මම හිතන්නේ මට නම් එක ප්‍රශ්නයක් වුණේ නැහැ ෆිට්නස් ටෙස්ට් එක මම ආසයි ටොප් බෝඩ් එකේ බැට් කරන්න විශේෂයෙන්ම ඕපන් බැටින් වලට මම ආසයි ටෙස්ට් වල මොකද මේ මම ඉස්කෝලේ ගහන කාලේ ඉඳන් මම ඕපන් තමයි සෙල්ලම් කරේ ඉතින් ආසයි බැට් කරන්න උඩින් ඒ වගේම මම හැබැයි අද වෙනකොට බැට් කරලා තියෙනවා මම හිතන්නේ නම්බර 6 වෙනකන් උඩ නම්බර් 1 ඉඳන් නම්බර් 6 නම්බර් 8 වෙනකන් බැට් කරලා තියෙනවා ඉතින් ප්‍රශ්නයක් නැහැ මට කොහේ හම්බුණත් හැබැයි ආසයි ටොප් ඕඩර් එකේ බැට් කරන්න 2023 වර්ල්ඩ් කප් එකට තව ගොඩක් කල් තියෙනවා. ඉතින් මම හැමතිස්සෙම තරඟාවලියක් ඉවර කළා ඊට පස්සේ එන තරඟාවලිය ගැන තමයි මම හිතන්නේ. මොකද වැඩි ඈත හිතන්නේ නැහැ. ඉතින් මට පුළුවන් උපරිමයෙන්ම මට හම්බ වෙන තරඟවල කරන්න තමයි මගේ බලාපොරොත්තු. ඔව් හොඳ ප්‍රශ්නයක් මම හිතන්නේ මම ඇත්තරම ක්‍රිකට් වලට කලින් ක්‍රිකට් ගහන්න කලින් ගොඩක් ස්ටඩීස් වලට තමයි ගොඩක් කැමැත්තෙන් හිටියේ මොකද පොඩි කාලේ මම ශිෂ්‍යත්වයේ එහෙම ඉතාමත්ම හොඳට පාස් වුණා ඉතින් ඒ කාලේ මම හිටියේ බණ්ඩාරවෙල සෙන් තෝමසස් එතකොට මට ගොඩක් පාසල් ආවා මට යන්න කොළඹ හැබැයි තාත්තා හිටියේ තාත්තගේ ට්‍රාන්ස් එක තිබ්බේ බණ්ඩාරවෙල ඉතින් අපි එහෙ තමයි බේස් වෙලා හිටියේ ඉතින් ඊට පස්සේ තාත්තගේ නැතිවීමත් එක තමයි අපි කොළඹට ආවේ මොරටු වේල්ස් කුමාර විද්‍යාලයට ඉතින් මොරටුවට ආවට පස්සේ තමයි මම ගොඩක් ක්‍රිකට් පැත්තට නැඹුරු වුණේ හැබැයි ක්‍රිකට් ගැහුවට මම හිතන්නේ හැමදාම ස්ටඩීස් වලින් ඉතාමත්ම ඉහලින් හිටියා මම හිතන්නේ ටර්ම් ටෙස්ට් වලින් තුන්වැනියගෙන් පල්ලහැට වැටිලම නෑ මං ඉතින් ගොඩක් පාරක් මං රෑන්ක් 1 වෙලා තියෙනවා ඉතින් ස්ටඩීස් වලට මාර ආසයි මට පුළුවන්කම තිබ්බා ස්ටඩීස් ඉතින් මම හිතන්නේ මම ඒක කරපු ටික ඕලෙල් වලටත් මට A7 B3ක් තියෙනවා මේ ඔක්කොම කර ක්‍රිකට් ගහන ගමන් ඉතින් මම අන්ඩර් 13 ඉඳන් නැෂනල් ටීම් එකට සෙල්ලම් කරා ටුවර්ස් ගියා එතකොට ගොඩක් අතපසු වීම් වුණා මේ මොකද ක්‍රිකට් ගහ ලේසි නෑ ස්ටඩිස් කරන්න ඉතින් හැබැයි මගේ අම්මා මට මාර මේ උදව්වක් දුන්නා ඉතින් එයා තමයි පස්සෙන් ඉඳන් හැමතිස්සෙම ස්ටඩිස් කරගෙන යන්න ඕනේ කියන එක ඔළුවට දැම්මේ ඉතින් මම අතෑරියේ නැහැ 6 වසර ඉඳන්
මතන්නේ දිකටම ක්‍රිකටුයි ස්ටඩිස්යි දෙකම් බැලන්ස් කර කර ගියා. ඉතින් ඒක මම හිතන්නේ මම නැෂනල් ටීම් එකට සිලෙක්ට් වුණාට පස්සේ පොඩක් අතපසු වීමක් වුණා. මොකද ශ්‍රී ලංකා ටීම් එකට සෙල්ලම් කරාට පස්සේ තනිකර ෆෝකස් එක තිබ්බේ රට නියෝජනය කරන්න. ඉතින් එතකොට ස්ටඩිස් පැත්ත පොඩ්ඩක් අතපසු වුණා. හැබැයි මම මගේ මට පුළුවන් විදිහට මම හැමතිස්සම මොන හරි දෙයක් ඉගෙන ගත්තා. ඉතින් මම දැනට MBA එකක් කරනවා. ඉතින් ඒක තව අවුරුද්දකින් වගේ මට ඉවර කරගන්න පුළුවන්. ඉතින් ක්‍රිකට් ගගහ මේ කරපු හින්දා තමයි ටිකක් කල් ඇදුනේ. ඉතින් මම හිතනවා හැබැයි ඒක පාඩුවක් නැහැ කියලා. මොකද ඉගෙන ගන්න එක කවදා හරි වටිනවා කියලා මට හිතෙනවා.